වීරවිල ඇල්ලගල නිමල් රෝහණ මේ අන්දමට මිදි වගාවට යොමු වුණු තරුණ ගොවිය. එළවලු වගාව වෙන අතිරේක ධාන්‍ය වර්ග වගා කරා ඒවයින් මට ජයක් ගන්න බැරි වුණා. අසාර්ථකයි වගාවන් ඊට පස්සේ මාධ්‍ය වලින් රූපවාහිනී පත්‍ර වලින් මම දැක්කා මේ මිදි වගාව හම්බන් දිස්ත්‍රික්කේ ගොඩක් සාර්ථකව වගා කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් කියලා ඊට පස්සේ තමයි මම මිදි වගාව වගා කරන්න අදහස ඇවිල්ලි වෙලා මේ උපදේශ හැව්වේ. ඊට පස්සේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ AI මහත්වරුන්ගේ උපදේශ මත බිම් සකස් කරලා වගාව ආරම්භ කරා. නිමල් රෝහණ කුඩා කල සිට ගොවිතැන් බතින්ම තමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ අතරතුර ඔහු මිදි වගාවට යොමු වෙලා තිබෙන්නේ දිගු ගමනක් යන අදහසින්. කොහොම වුණත් අනෙකුත් පළතුරු හා සැසඳීමේදී මූලිකව යෙදිය යුතු ප්‍රාග්ධනේ නම් මිදි වගාවේ වැඩි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල මිදි වගාවට යෝග්‍ය පසක් තිබෙනවා. ඒ කියන්නේ හොඳින් ජලය බැස යන සැහැල්ලු ගැඹුරු පසක්. මේ අතර මීටර් 2ක් 2.5ක් ගැඹුරු හිරුවෙලිය හොඳින් ලැබෙන ජල සම්පාදනය කළ හැකි භූමියක් තිබීම සාර්ථක මිදි වගාවකට යෝග්‍ය පාංශු ලක්ෂණ හැටියට සැලකෙනවා. වගා කිරීම සඳහා මෙහිදී ලබා දී ඇති ප්‍රභේද කීපයක් තිබෙනවා. ඊශ්‍රායෙල් බ්ලූ, මස්කට්, කාඩිනල් මේ ප්‍රභේද අතර වෙනවා. සිටුවීම සඳහා යොදාගෙන තිබෙන්නේ අඩි 10-12 පරතරයයි. දිග, පළල, ගැඹුර අඩි 3x3x3ක් වන අන්දමේ වලවල් කපලා මතුපිට පස්වලට කාබනික පොහොර කිලෝග්‍රෑම් 50ක් පමණ කලවම් කරලා වල ගොඩ කරලා තිබෙනවා. ඉන් පස්සේ තමයි පැල සිටුවලා තියෙන්නේ. මිදි වගාවේ ඉතාමත්ම වැදගත් වන්නේ ශක්තිමත් මැස්සක් සකස් කිරීමයි. කෘෂිකර්ම උපදේශක මහත්මයාගෙන් ලද උපදෙස්වලට අනුව තමයි මැස්ස සකස් කරලා තියෙන්නේ. අඩි 8ක් උස කොන්ක්‍රීට් කණුව අඩි 1.5ක් ගැඹුරට පසට යට කරලා එම කණු අතර කම්බි ඇදලා මැස්ස හදලා තියෙනවා. මිදි වගාවේදී වැඩිම මුදලක් වැයවන්නේ මැස්ස සකස් කිරීමටයි. මල් කිනිති හටගන්නේ අලුත් දළුවල. ඒ නිසා අනිවාර්යෙන්ම කප්පාදු කළ යුතුයි. වැල මැස්සට ගියාට පස්සේ දෙපැත්තට අතු දෙකක් යන ලෙසට මුලින්ම කප්පාදුව කළ යුතුයි. කප්පාදු කිරීම නිසා වාසි රැසක් ලැබෙනවා. අස්වැන්න නිලී මහා වෙනත් වගා පාලන කටයුතු පහසු නන්දමට වැල සකස් කර ගැනීමට පිළිවන්. මීට අමතරව ගුණාත්මයෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම වැල පැතිරි ඇති ප්‍රදේශය තුළ ඒකාකාරී පළහට ගන්නා අංකුර ලබා ගැනීමට හැකිවීම රෝග හා පලිබෝධ පාලනය කර ගැනීමට හැකිවීම ආදී වාසි මෙම කප්පාදුව තුළින් ලබා ගැනීමට පිළිවන්. ජල සම්පාදනයත් මිදි වගාවේ අත්‍යවශ්‍ය දෙයක්. නිමල් රෝහණගේ වගාවට බිඳු ජල සම්පාදන ක්‍රමයක් අනුගමනය කරලා තියෙනවා. ඩ්‍රිපර් සහිත පාර්ශ්වික නල මගින් මෙම ජල සම්පාදන ක්‍රම යොදලා තිබුණේ. කප්පාදු කරන්න දින 5කට 7කට පමණ පෙර ජල සම්පාදනය නවත්තන්න ඕනේ. නැවත ජල සම්පාදනය කරන්නේ කප්පාදු කරලා දින 6ක් 7ක් ගියාට පස්සේ. අස්වැන්න නෙලන්න සති 2කට පෙර ශාකයට සපයන ජල ප්‍රමාණය ක්‍රමෙන් අඩු කළ යුතුයි. අසුණු නෙලීමට සතියකට පෙර ජල සැපයීම සම්පූර්ණයෙන්ම නවතා දැමීම අනිවාර්යයි. අනෙක් වැදගත් වගා පාලන කටයුත්ත වන්නේ වල් මර්ධනයයි. මිදි වැල වටා අඩි 4ක ප්‍රමාණයක හොඳින් වල් මර්ධනය කළ යුතුය. නිමල් රෝහණ තම මිදි වගාවෙන් පළමු අවුරුද්දේ කිලෝග්‍රෑම් 160ක් සහ දෙවන අවුරුද්දේ කිලෝග්‍රෑම් 300ක පමණ අස්වැන්නක් ලබාගෙන තිබෙනවා. මෙම වගාව මේ අන්දමට ව්‍යාප්ත වුවහොත් විශාල විදේශ විනිමයක් වාර්ෂිකව ඉතිරි කර ගැනීමේ හැකියාව අපට තිබෙනවා.